Super Dancer Season 2 Super 24. It's okay. මංගහන්නේ මේ බොරුව කියන එක ගෙදරින් මරන් ආපු එකද? නෑ මේ වකරි මේ ඩොල්කි බොල්නා වගේ වකරි වකරි. මං දැක්කම ඒක තබ්ලා මේකක් ඩොල්කින් ගහන එහෙම එකක් නේද? තබ්ලා කද්දි ගියේ? ඔව් තබ්ලා සවුන්ඩ් යන්නේ මට ඇහුනේ. ඇත්ත? ඔව්. ඒක නේ බොරුව කියන එක උපත්ති මරන් යන එකද නැත්නම් ගෙදරින් ගෙන ගත්ත එකද? මේ මහත්තයෝ මේ එහෙම කතා කරන්න එපා. හරිද? අපි සංගීත ආශ්‍රමයකින් ඉගෙන ගත්තේ. සංගීතම් විෂය විනාශ මාස්ටර්. ඔව් ඒකත් ඒ කියන්නේ මේ ඔව් ඒක මට එක්සැම්පල් එකක් ඔයා. අපේ ආශ්‍රමයෙන් බිහි වෙච්ච ගොඩක් අය ඉන්නවා. සංගීත විෂය විනාශ මාස්ටර්. ඔව්. හරි ගුරු ප්‍රී මට කියන්න බලන්න මේ දැන් සරිගම කියන්න දන්නව නේද? මම මේ කතා කරන්න එපා සංගීතය සප්තස්වරය අයන්නේ ඉඳන් ඉගෙන ගත්ත කෙනෙක්. ආහා අපේ හිතුව සයන්නේ දැන් කියන්නේ අපිට නම් දන්නේ සයන්නේ ඔය ඉතින් සංගීතයෙන් කොහෙද සප්තස්වරයෙන් සංගීත දැනුමක් නැහැනේ ඔව් ඒකනේ වෙලා තියෙන්නේ අනේ තාලේ පොඩක් අල්ලලා පෙන්වන්න වෙයිද සංගීතය ඔව් සයන්නේ ඉගෙන ගත්තේ මම නම් ඉගෙන ගත්තේ අයන්නේ ඉඳලා හා අයන්නේ ඉගෙන ගත්ත බව මට ඔප්පු කරලා කියන්න පුළුවන් හරි ඔප්පු කරලා බලන්න හරි මොන ස්වරේ කිව්වත් අයන්නේ ඉවර වෙන්නේ ඔන්න බලන්න සා ගා මා excuse me එකක් මිස්සුනම කියලා දෙන්නේ නැද්ද මට දැනෙන්නේ රී කියලා එකක් තියෙනව නේද ඒක අල්ලලා ඉතින් ඒව අනවශ්‍ය දේවල් වන්න ඕනේ නෑනේ අර ආව් වෙන ටික අල්ලගෙන ගියා ඇති හොඳයි මේ ගුරු ප්‍රී අපි එනම් මේ වැඩේ පටන් ගමු නේද හරි මොකද්ද විතර වැඩේ ඇත්තරම මේක තමයි ලංකාවේ දෙවන්තම ප්‍රාසංගික ළමා වේදිකාව හිරු සුපර් ඩාන්ස් සීසන් 2 ෂා නියමයි දැන් නෝ යාපෝසත් හොඳයි මේ සූදානම් වෙන්නේ දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගෙන අද රාත්‍රියේදී තරඟ වදින දක්ෂීන් 6 දෙනා සමගින් ඔවුන්ගේ නර්තන ආචාර්යවරු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබේ පරමාධිපත්‍ය වෙනුවෙන් ඔබේ විනිශ්චය වෙනුවෙන් මේ ප්‍රාසංගික වේදිකාව මත ගුරු ප්‍රී අද රාත්‍රියේදී තරඟ වදිනවා ඇති ශලනි ඔව් ඔවුන් තරඟ වදින්නේ අද දවසේදී ඔවුන්ගේ නර්තන ආචාර්යවරුන් සමග ඊයේ දවසේදී ඔවුන් තනි තනිව මේ වේදිකාවේ තරඟ වැදුණා ඔවුන්ට මෙවර විනිශ්චය ලබා දෙන්නේ ඔබ ඔබේ මනාපෙන් තමයි ඔවුන්ව ඉදිරියට යවන්නේ ඉතින් හෙට දවසේ කියන්නේ සඳ උදේ 8 වෙනකන් ඔබට හැකියාව තියෙනවා ඔබ කැමැතිම ඒ පුංචි දරුවාට මනාපය පළ කරන්න අනිවාර්යයෙන්ම ඒ සඳහා අපිට ඉවහල් වෙනවා අපගේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය ඔවුන්ගේ විනිශ්චය සමගින් ඔබ තීරණය කරાવි ඔබේ කෙටි පණිවිඩය ඔබ ලබා දෙන්නේ කාටද කියලා සුපුරුදු පරිදි ඔබගේ ජංගම දුරකථන ඔස්සේ HSD හිස්තනක් කියලා සමාන් කරලා ඔබ කැමැතිම තරඟකරුවාගේ සංකේතාත්මක අංකය සඳහන් කරලා ඔබට පුළුවන් 7766 ට හැකිතාක් SMS කරන්න ගුරුපි අපිට අන්තර්ජාලය හරහා කොහොමද කරන්නේ අනිවාර්යයෙන්ම අන්තර්ජාලය හරහා ඔබට පුළුවන් සම්බන්ධ වෙලා අපේ මේ තරඟකරුවන් 6 දෙනාව ඉදිරියට යවන්න www.hirutv.lk එහෙම නැත්නම් www.hirusuperdancer.lk කියන වෙබ්සයිට් වලට ඇවිල්ලා ඔබට පුළුවන් මේ පුංචි ෆෝන් එකෙන් මනාපය පළ කරන්න. Wow, I'm really appreciated. You did well. වගේ නෝනාගේ නෝ නංගි කිව්වා. Oh, very good. Shalini, අපි එනං අපගේ ගෞරවනීය විනිසුරු මඩුල්ල හඳනා උනම්. අද රාත්‍රියේ අපගේ පළමු විනිසුරුවරයා ජේෂ්ඨ පරම්පරාවේ බහුවිධ කලා කෞශලයෙන් සපිරි ප්‍රවීණ රංගදොර ජැක්සන් ඇන්තනි මාතා. එවගේම ලේඛන සූලලිත කලාවේ පරම්පරාගත නර්තනයේ ආශිර්වාදය ප්‍රවීණ නර්තන වේදිනී උපලී පණී බහරත්. එවගේම ජව සම්පන්න තරුණේ ලැබුමාන දුෂාන් වීරමන් මාතා. හොඳයි
අපි මේ සූදානම් වෙන්නේ ඔබට අද රාත්‍රියේ මේ ප්‍රාසංගික වේදිකාව මත ඔබගේ විනිශ්චය වෙනුවෙන් තරග වදින ඒ අපේ පුංචි දඟකාර නැට්ටුවන් 6 දෙනා සමගින් ඔවුන්ගේ නර්තන ආචාර්යවරු ඔබට හඳුන්වා දෙන්න. ඔසින්දු සමග මහේෂ්. පියුමි සමග සයංජන. අගසි සමග කවිඳු. ශහරා සමග වජිර. නිලංග සමග කෞෂි. නෙත්මි සමග ප්‍රදීප්. එදමයි ශලනී අද රාත්‍රියේ ඔබේ විනිශ්චය වෙනුවෙන් තරඟ වදින ඒ දක්ෂීන් 6 දෙනා සහ ඔවුන්ගේ නර්තන ආචාර්යවරු 6 දෙනා. අපි මේ වැඩේ පටන් ගමු එහෙනම් ශලනී. ඔව් පටන් ගන්න කලින් අපි යම් දෙයක් තියෙනවා මතක් කරලා යන්න අතිවිශේෂ දෙයක්. අද දවසේදී ග්‍රීන් ලීවර් එක භාවිතා වෙනවා. ඒ ග්‍රීන් ලීවර් එක තුන් දෙනාගෙම ඒ ග්‍රීන් ලීවර්ස් තුන ඔන් කරගන්න පුළුවන් වෙච්ච තරඟකරුවාට හෝ තරඟකාරියට මේ වේදිකාවේදී අවස්ථාව හම්බ වෙනවා. අද දවසේ සුපර් පර්ෆෝමන්ස් කියන ගෝල් මෙඩල් එක ලබා ගන්න. ඒ වගේම තමයි අද දවසේ කිසිවෙකුටත් ඒ ග්‍රීන් ලීවර්ස් තුනම පත්තු කරගන්න හැකියාව ලැබුණ නැත්නම් මේ තරඟ වටේ අවසානයේදී විනිශ්චය මණ්ඩලය විසින් අද දවසේ හොඳම නර්තන ඉදිරිපත් කරපු කබල් එක තෝරලා පත් කරනවා. හොඳයි එසේනම් ගෙදරින් ඔබත් සූදානම් කියලා අපි දන්නවා. මේ රාත්‍රිය ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ජජස්, are you ready? අද දවසේ හොඳ තරගයක් ලබා දෙන්න, හොඳ ආරම්භයක් ලබා දෙන්න අපේ පළවෙනි තරඟ යුගලයේ සූදානමින් ඉන්නවා කාවින්ග. ඔව් එසේනම් අද දවසේදී අපේ පළවෙනි නර්තන ආචාර්යවරයා සහ අපේ පළවෙනි පුංචි දඟකාර නැට්ටුව මේ ඔසින්දු සමගින් මහේෂ්. ගුරුජි, මේ අපේ පළවෙනි දඟකාර නැට්ටුවයි ඔහුගේ නර්තන ආචාර්යවරේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න බුණා. අද වගේ අද දවසේ මොකක්ද ඉදිරිපත් කරන්න කියලා අහන්න පුළුවන්. ඇතර මේ පොඩි වයසේ මේ වගේ ගුරුචි කෙනෙක් වෙච්ච එක ගැන මට අලි සතුටුයි. එයා නෙමෙයි. ඒ ළමයා. මේ ළමයා. ඒ ළමයා. ආ ශිෂ්‍යයා. ඒ ශිෂ්‍යයා. ශිෂ්‍යයා මොකටද අපි ගාවට එන්නේ ගුරුචි මෙහෙට? ඇතර මොකද හිතන්නේ දැන් අද තරගයේ පිළිබඳව? ලොකු තරගයක් තියෙනවා මං හිතන්නේ නේ. යුගලයන්. ඔබතුමාට මොකද හිතෙන්නේ? ඇතරම දැන් වසින්දු අවසාන 24 දිනාගේ පළවෙනි යුගල නර්තනය ආද ඉදිරිපත් එක්ක වසින්දු ඊයේ දවසේ තනියෙන් යන්නේ සෝලෝ එකට ඉදිරිපත් කරා. ඉතින් මට ආස හිතුණා අද කරන්න සාමාන්‍යයෙන් බොහොම ජනප්‍රිය දෙයක්, හැබැයි ටිකක් අඩුවෙන් කතාබහට ලක් වෙන දෙයක්. ශිව දෙවියන් සහ කතරගම දෙවියන් කියන පියපුතු සම්බන්ධය ගැන. ඉතින් බලමු අද කොහොම වෙයිද කියලා බලමු. මොකද ප්‍රේක්ෂකයන්ගේ අතේ තීරණය තියෙන නිසා විවිධ දේවල් කරන්න සිද්ධ වෙනවා. විචිත්‍රත්වය කියන දේ ටිකක් වැඩිපුරම වන්න වෙනවා. ඉතින් ඒක නිසා අද මම මේ වගේ ටීම් එකක් තෝරගත්තා. හොඳයි, බලමු අඩුවෙන් කතා කරන දෙයක් පිළිබඳව අද රාත්‍රියේදී මේ ප්‍රාසංග වේදිකාව මත ත්‍රිපත් කළා. බලමු ඔසින්දුටයි මහේෂ්ටයි ඒ අවස්ථාව උපරිමයෙන් පල නෙලා ගන්න හැකියාව ලැබෙවිද කියලා. අද දවසේදී පළවෙනි තරඟ යුවලය. All the best දෙන්නටම ජය වේවා. ඔසින්දු සමග මහේෂ්.
මහේෂ් හරිම ලස්සනයි ඔයා මේ ගත්ත සංකල්පය. මොකද අපේ පුරාවෘත මේ වගේ වේදිකාව පෙන්වන එකත් ලොකු වටිනාකමක්. පියපුතු සම්බන්ධයේ ශිවදේවියන්ගේ පුතා ගණදේවියෝ තියාගන්න තිබ්බා පැත්තකින් නේද? එතකොට ඔය ගාම්භීරකම තාණ්ඩව ලක්ෂණය හොඳට තිබුණා. ඉම්ප්‍රවයිස් කරනකොට ගොඩක් ඔයා පහතරට නැටුම් වලින් ගන්න ඇත්තේ මේ පුතාට ගොඩක් දර්ශකම් තියෙන්නේ පහතරට පැත්තට හිඳ වෙන්න පුළුවන්. නමුත් ඒක කිසි අඩුවක් දැනුන්නේ නැහැ. ඒ ප්‍රබලකම, ඒ දේවත්වය, ඒ ඔක්කොම දැක්කා. මං ඇඳුමටත් කැමති. සිංදු සහ මහේෂ් මගේ ගෞරවනීය ආචාර්ය පිළිගන්න. මොකද මේ හිරු සුපර් ඩාන්ස් වේදිකාව සරවණ භවනක් බවට ඔගොල්ලෝ පත් කළා. සරවණ භවන කියලා මම කිව්වේ සරවණ භවනේනේ දැන් කතරගම ස්කන්ධ කුමාරයා වැඩෙන්නේ. එතකොට ඒ සරවණ භවන හරි පොහොසත්. එතකොට ඒකේ ආවර්ජනය අපි ලබනකොට ඒක හරි පොහොසත් නැටුමක් වෙන්න ඕන. මං ඒකයි කිව්වේ මේ 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 නැටුම හරි පොහොසත්. ෘක්ෂු දිව්‍ය රාජයෝ මතංග මුක්ත හස්තයෝ ගරිෂ්ඨ ගල්ව තාපසෝය ස්කන්ධ කුමාරයා. මම හිතන කුමාර වයසේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. තාම තේවාණි අම්මවත් වල්ලි අම්මවත් එම කවුරුත් හම්බෙලා නැහැ. මේ කුමාර අවදියේ සිවදේවියන් ඉදිරිපිට මේ වැඩෙන ස්කන්ධ කුමාරයා. එතකොට මේ කුමාරයාගේ තියෙන කුමාර ලීලාව, ධීර ලලිත ගුණය මේ සියල්ලක්ම හොඳට තිබුණා. සිඳු කියන්නේ මෙතන ඇවිල්ලා හොත්තටම නටන්න පුළුවන්. අපේ ට්‍රෙඩිෂනල් ඩාන්සින් වලින් ආයි ග්‍රීන් ලයිට් එක අරගෙන අපි ජාත්‍යන්තරයට අරගෙන යන්න පුළුවන් කියපු කොල්ලෙක්. මම හිතන්නේ අද ඔසින්දුයි මහේෂ් එක්ක වෙලා හොඳ ආරම්භයක් දුන්නා ප්‍රෝග්‍රෑම් එකට. වෙල් ඩන්, ගුඩ් ලක්. Thank you sir. ඇත්තම මේ ගුරුප්‍රී ඔබතුමා ගැන මුළු ලෝකයක්ම දන්නවා කියලා මම විශ්වාස කරනවා. ජාත්‍යන්තරේ පවා ගුරුප්‍රී කිව්වම දන්නවා නේද? අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරය කියන්නේ ගුරුප්‍රී කිව්වම මුළු ජාත්‍යන්තර තලයම දන්නවා නෑ. දන්නේ දන්නේ. මොකද මම ජාත්‍යන්තරයට ගියේ නෑ. මොකද ජාත්‍යන්තරයට යන්න පුළුවන් හැකියාව උමනාව මට තියෙනවා. නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ජාත්‍යන්තරයට උමනාවක් නෑ මං වගේ කෙනෙක්ව ගන්න. ඒක තමයි අපි ඔයාව ගෙන්න ගත්තේ. අන්න ඒක ලොකු දෙයක්. බොහොම සතුරු වෙන්නේ ඒක ගැන. අපි වඩා කතා කරලිමුද? අනිවාර්යයෙන්. මේ මේ ඔසින්දු මොකද හිතන්නේ දැන්? ඊයේ දවසේ නර්තනයයි අද දවසේදී නර්තනයයි මට හිතෙනවා නිකන් ඊයේ දවසේ නිකන් අර අපේ බොරුව දීලා එකපාරට නිකන් ආපෝ නිකන් කලාබ රාසිය ගැහුවා වගේ කියලා. එහෙම එකක්ද කරේ අද? ඊයේ දවසේ නර්තනයේ වෙනම මාතෘකාවක් වෙනම සම්ප්‍රදායක්. අද මට හුරු සම්ප්‍රදාය. ඒකින්ද හොඳට කරා කියලා හිතනවා. මගේ නර්තනය ගැන අනිත් ප්‍රේක්ෂකයෝ සැහැීමකට පත් වෙනවා නම් HSD හිස්තනක් ඔබිලෙස ටයිප් කර 7766 මට වෝට් කරා. අනිවාර්යෙන්. ගුරුජි අපි එනම් කියමු අපේ ඔසින්දුගේ නර්තනයට ඔබ කැමති නම් HSD හිස්සනක් OB කියලා සඳහන් කරලා 7766ට පුළුවන් ඔබගේ විනිශ්චය ඔසින්දු වෙනේ ලබා දෙන්න. කොහේ හිටියත් ඔබට පුළුවන් අන්තර්ජාලය භාවිතා කරලා අපේ ඔසින්දුට ඔබගේ මනාපය පළ කරන්න මෙන්න මේ විදියට www.hirutv.lk එම නැත්නම් www.hirusuperdancer.lk කියන වෙබ්සයිට්ස් වලින් පුළුවන් ඔසින්දුට ඔබේ පුංචි මනාපය දීලා මෙයාව හොඳට උඩට ඔසවලා තියන්න එයාගේ ගුරුතුමත් එක්ක. හොඳයි, අපි ඉන්නවා අපේ ඔසින්දුගේ අම්මයි තාත්තයි. අපි පොඩ්ඩක් කතා බහ කරලිමු. තාත්තේ මොකද හිතෙන්නේ ඊයේ දවසේ නර්තනය අද දවසේ නර්තනය ගැන බලද්දී? මොකද්ද හිතෙන්නේ, මොකද්ද වෙනස? ඊයේ දවසේ නර්තනය අලුත් යට නුපුරුදු එකක් තමයි. ඇත්තටම අත්දැක බැලීමක් හැටියට වගේ තමයි කරේ. ඒක දේශීය නර්තන සම්ප්‍රදායයේ ආශ්‍රිතව නිර්මාණ ඕනම දෙයක් එයයි හොඳින් කරනවා කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳයි ගුරු පියාණනි. ඔව්, ඒ වගේම අපි මතක් කරන්න ඕනේ ඔබේ SMS මනාපය පළ කරන්නට ඔබට තියෙන පොම පොඩි වෙලාවයි. හෙට උදෑසන මේ රාත්‍රියේ සිට හෙට උදෑසන 8 දක්වා තිබෙන කාලය ඇතුළත ඔබට පුළුවන් ඔබේ SMS මනාපය පළ කරන්න. ඒක අමතක කරන්න එපා. මේ මොහොතේ පටන් ඔබට පුළුවන් ඔබේ විනිශ්චය ලබා දෙන්න මේ ප්‍රාසංගික වේදිකාව මත තරඟ කරන සියලුම පුංචි දඟකාර නැටුවන්ට. එසේනම් ඔසින්දුගේ තීරණය තියෙන්නේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබ අතේ. ඒ විනිශ්චය අපි ඔබට බාර කරන ගමන් ඔබ දෙපළට අපි වේදිකාවෙන් සමුදෙනවා. බල්ල කතා කරමුද?
හරි එනම් මේ තමයි සෑන්ජන සමගින් පියමි. Super Danza Season 2 Super 24 Piyumi Samaga Sayanjana. ගොඩාක් ස්තුතියි සර්. මට මයිකල් ජැක්සන් ස්ටයිල් එක ඉගැන්නුවාට. සයන්ජන වෙල්ඩන් ඇන් තැන්ක්යූ. මට ඉතින් මගේ කමෙන්ට් එක දෙන්න ඉස්සෙල්ලා මම කියන්න ඕන, මගේ හිතේ හරිම සතුටක් තියෙනවා, ආඩම්බරයක් තියෙනවා. මේ හිරු සුපර් ඩාන්සර් කියන මේ අවස්ථාවේදී මේ කම්පිටිෂන් එකේ තිබිය යුතු එන්ටර්ටේන්මන්ට් වැලියු එක සාර්ථකව හොයාගෙන ගියා. ගුණ සැලකීම කියන උත්තම ගුණයට ඔබ මේ කරපු නිර්මාණය හරිම ඉහළයි. එහි දෙදෙනෙකුට කළගුණ සැලකෙනවනි, මයිකල් ජැක්සන්ටයි
දුෂ්‍යන් සර්ටයි දෙන්නටම කළගුණ සැලකෙනවා. දැන් ඒ කළගුණ සලකන්න ගිහිල්ල ඔබ නිකන් මෙතන වැඳ වැටිලා නමස්කාර වෙලා මේ මොනා හරි හැල්ලක් විලාපයක් කළාට වඩා බහරි නිර්මාණාත්මක දෙයක්න කළේ එතන තින වටනාක. විශ්වීය පොහොසත්කමකින් ඉදිරිපත් කළා මයිකල් ජැක්සන්ව කාරණ කරගෙන ඔබ කාරක වුණා. අපි සන්තෝෂ වෙනවා. මං හිතනවා මේක හරි ආදර්ශයක් කියලා. මේ ආදර්ශය සකල ලෝකවාසීන්ම අනුකරණය කරත්වා කියලා මම ඔබටත් පොලසන් දෙන්න. Thank you sir. සංජන මං හිතන්නේ ගුරුවරයෙකුට ලබන්න පුළුවන් ඉතාම අගනා දේ තමයි අද කරේ. මං හිතන්නේ දුෂ්‍යන්ත සර්ට ලැබිච්ච දේ ඒක මුදලින්වත් අගය කරන්න බෑ. ඔයාලට මමත් හිසනාම ආචාර කරනවා ඒ සංකල්පය ගත්තට. අනිත් එක ඒක ගත්තේ ඉන්ටර්නැෂනල් විදිහට. Thank you, miss. හොඳ මෙහෙම හොඳ අහන්න තියෙනවා නම් කොයිතරම් හොඳක්දනේ. ඒකනේ. ෂා. ඇතර මට පොඩි දෙයක් තියෙනවා. මේක පොඩි වෙනසක් කරලා බලන්න පුළුවන් නම් අපිට ඒකත් හොඳයි. ඕනි චැලෙන්ජ් එක බාර ගන්න. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මට ඇතර මට පොඩ්ඩක් ආසයි අර පොඩි අපේ මේ දුවනේ උඩ හිටි. ඔව්. ගුරුතුමා උඩ ඉඳලා දුව පල්ලෙය ඉඳලා. අපිට ඒ ඒ ඒ චුට්ට විතරක් පොඩක් පුළුවන් වේද කරලා පෙන්නන්න? බැ පුළුවන්. හැබැයි ඊට කලින් මට තියෙන ආසාවක්. අවුරුදු ගානකට කලින් මං සර්ට් එක නැටුවේ. අවුරුදු ගානකට පස්සේ අද ආසයි ආයි සර්ට් එක නටන්න. අනිවාර්යෙන්ම අපි ඒ ඉල්ලීම අපි තිලන්නේ. මගේ නැටුමට කැමති නම් HSD ස්තනක් PD ලෙස සඳහන් කර 77-86 ඇගිතාත් SMS කරන්න. HSD ස්තන PD කියලා සඳහන් කරලා 77-86 ඇගිතාත් SMS කරලා ඔන්න පියුමේ විදිරට යවන්න ඕගලන්ට හැකියාව තියෙන වගම තමයි අන්තර්ජාලය ඔස්සේ. අන්තර්ජාලය ඔස්සේ ඔබ සම්බන්ධ වෙනවා නම් ඔබට පුළුවන් www.hirutv.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා අපේ පියුමිට ඔබේ මනාපය පළ කරන්න. ඒ වගේම www.hirusuperdancer.lk කියන වෙබ්සයිට් එකෙන් ඔබට පුළුවන් මේ දෙන්නටම මනාපය පළ කරලා මේ දෙන්නව ඉදිරියට යවන්න. වැඩි වෙලාවක් නැහැනේ. වැඩි වෙලාවක් නැහැ. අද රාත්‍රියේ සිට හෙට උදෑසන 8 වෙනකම් විතරයි ඔබට මේ කාලය තියෙන්නේ. ඒ නිසා කාලය නාස්ති කරන්න එපා. කාලය රන්හා සමානයි. ඔව්. අම්ම මොකද කියන්නේ? අම්මලා එක්ක කතා කරන්න අද මම පැතරනවා. ඔව්. පියුම් ගේම්. අම්මා. රයිට්. මොකද හිතෙන්නේ? අද ලොකු ලොකු සතුටක් ඇති මං හිතන්නේ මේ දෙන්නට. මම හිතන්නේ ලොකු කමෙන්ට් එකක් හම්බුණා. ගොඩක් සතුටේ. ඉතින් ඒ සියලුම සර්ට තමයි ස්තුති කරන්න ඕනේ. මට එයා නිසා තමයි අපි මෙච්චර සතුටු වෙන්නේ. ඉතින් මගේ දුව ඉදිරියට යන්න නම් දුවට SMS කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම හොඳයි. වාරේ. අපිට මම හිතන්නේ කාවින්ගතක ඉන්නවා ඊළඟට තරඟ වදින්න ඉන්න කෙනා කාවින්ග. හොඳයි අපි සූදානම් ඊළඟ අපේ බුලට් එකට කතා කරන්න මේ අග්නි අගසි අගසි එක්ක කවි මදු රයිට් නෝ ඕල් ද බෙස්ට් දෙන්නටම ජය වේවා. අගසි සමග කවිඳු Oh,
අගසි සහ කවිඳු හරිම ආදරයක් ඇති වෙනවා අගසි ඔයාගේ හැකියාව ගැන සහ මේ කවිඳු මේ කෝරියෝග්‍රාෆි එක හුඟක් හොඳයි. අගසි රත්තරන් මේ පණී භාරත සර්ට මුකුත් නෑදෑකමක් තියෙනවද? ඈ අසේක අක්ක කෙනෙක්ද? නෑනේ. ඔව් ඒකක් මේ පණී භාරත මේ ලේ උරුමයක් තියෙනවා වගේ අපිට දැනෙනවා. ඒක ඉතින් වාසනා ගුණයක්. එහෙම පිහිටපු එක ගැන අපි සන්තෝෂ වෙනුනේ. ඒක හරි වාසනාවක්. පුතාට හොඳට රඟපාන්න පුළුවන් රත්තරන්. ආ හොඳට නටන්න පුළුවන්. ඒ නැටුමටම උපන් ඇඟක්, ඒ මුහුණ, නහය, කට මේ සියල්ල මගේ හිතේ ලොකු විශ්වාසයක් ඔබ ගැන තියෙනවා. හිරු සුපර් ඩාන්ස් වේදිකාවේ මට ඔබට දෙන්න පුළුවන් උපරිම දායාදය තමයි පුතා. අගසි කවිඳු, මා හිතන්නේ ජැක්සන් සර්ගෙන් හොඳ දෙයක් ඔයා අහගත්තා කියලා. මොකද භාව ප්‍රකාශය කියන එක නැට්ටුවෙකුගේ හරීම නර්තන ශිල්පියෙකුට අවශ්‍ය දෙයක්. අසේකාගේ මොකක්ද එකකුත් මටත් නිකන් ඇස් දෙකෙන් මොකක් දෙකක් දැනෙනවා වගේ ගතියකුත් තිබුණා. කවිඳු ඔයාගේ අනිත් එක මේ නිර්මාණයේ මම හරීම කැමතියි. අපේ කොහොඹ කංකාරියේ කෝෂ්ඨාගාරයේ අපේ නැටුමේ තියෙන උසස්ම තැනනේ. ඔය හරියට අවශ්‍ය තැන කුවේණිගේ විලාපයට වෙනකන් ඒ හරි નિયમિત පදත් එක තමයි නිර්මාණය කරලා තිබේ. මම ඒකට හරිම ස්තුතිවන්ත වෙනවා. අගසි ඔයාට පුදුමාකාර නැටුම් හැකියාවක් තියෙන එක දිනු කරගන්න ඕනේ. මේ තරගයෙන් දිනුවා හෝ නැතුවා හෝ ඔයා ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ. කවිඳු ඔයාට බාරයි ඒ සියල්ල උගන්නන එක. මම ඉතාම කැමති නිර්මාණය. මට හිතෙන්නේ අගසි ඔයාගේ ඇක්ස් දිහා බැලුවාම අද එකයි ඊයේ එකයි දෙක බැලුවාම මට හිතුනේ මේ කම්පිටිෂන් එක ඉතාමත්ම හොඳට තේරුම් අරගෙන තමයි වාමේ නර්තනය දැන් යෙදෙන්නේ. මම විශ්වාස කරන පෞද්ගලිකව මේක නම් දැන් නිකන් අනාවැකියක් කියන්නම්. පළවෙනි 5-6 දෙනා අතර ඉන්න ඕනේ කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම 12 දෙනා අතරේ අගසි ඉන්නවා. මම හැබැයි කොලේක දෙන්නේ නැහැ. අතර මේ අපි දෙමු නේද? නෑ එහෙම වාට හිතෙනවා නම් දුෂ්යන්ත සර් අවසාන 12 දෙනා අතර ඉඳී කියලා නේද ගුරුපි? මටත් එහෙම හිතෙනවා ඇත්තටම. එතන මේක දෙනවද නියම් ගන්නවද වගේ එකක් මම බැලුවා. ඉතින් දෙමු නේද? ශාලා මොකද හිතන්නේ? මාත් කියන්නේ දෙන්න. දෙන්න කියලා. දෙන්න දෙන්න දෙන්න. ඊළඟ කාවෙන් ඉඳලා ලොකු කිස් එකක් දෙන්න පස්සේ ආ. Yes! Yes! Bye. අපේ සුපර් පර්ෆෝමන්ස්. එහෙනම් ඉතින් අගසි ඔන්න එන අද දවසේදී අපේ සුපර් පර්ෆෝමන්ස් එක මෙන්න ඔයගේ අංකයයි වෝට් කරන්න ඕන විදියයි තියෙනවා. ගුරුප්‍රිය අපි කාටද එන්න කියන්නේ? ඔක දෙන්න අපේ මෙඩල් එක දෙන්න. අපි ආශේකගේ අම්මට එන්න කියමු. ඇත්තටම උපුලි පණිභාරත් මහත්මිය ඔබටයි මේ ආරාධනාව ඇවි. හොඳයි මොනවද කියන්න තියෙන්නේ මේ වෙලාවේ? අගසි ගඩක් සතුටුයි. මගේ අයිඩල් මොඩල් එක තමයි අසේක අක්කා. ඉතින් ඉතින් අද උපුලි මිස් කෙනුයි ජැක්සන් සර් කෙනුයි ඒ වගේ කමෙන්ට් එකක් ගන්න ලැබිච්ච එක තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම සතුට. හොඳයි බොහොම සතුටුයි. ඒ වගේම අපි සුබ පැතුම් එකතු කරන අද දවසේදී සුපර් පර්ෆෝමන්ස් එක ඔබට ජයග්‍රහණය කරගන්න අවස්ථාව ලැබුණාට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ග්‍රීන් ලීව් එක ලබා දුන්න සැනින් ඔවුන්ව ඊළඟ වටේ සඳහා තීරී පත්වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ඔබේ විනිශ්චය අනුව තමයි අගසිගේ ඉරණම තීරණය වෙන්නේ. ඒ අනුව තමයි ඇය ඉදිරියට යනවාද නැද්ද කියන කතන්දරය තීරණය වෙන්නේ. ගුරුප්‍රි අනිවාර්යයෙන්ම ඒක නිසා ඔබගේ මනාපය මේ අයට අනිවාර්යයෙන්ම ලබා දෙන්නට ඕනේ. ඔව් HSD හිස්තනක් AD කියලා සඳහන් කරලා 77 66ට හැකි තරම් පුළුවන් තරම් මේ දැම්ම කරන්න හෙට උදේ 8 වෙනකම් පමණයි අවස්ථාව තියෙන්නේ. නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් අන්තර්ජාලය භාවිතා කරලා අගසිට අවශ්‍ය කරන ඒ මනාපය ඔබට ලබා දෙන්න ඉදිරියට යන්න www.hirutv.lk එමෙ නැත්නම් www.
hirusuperdancer.lk කියන වෙබ්සයිට් වලට ඇවිල්ලා ඔබට පුළුවන් මනාපය පළ කරන්න. හොඳයි. ඇත්තටම මම පපා ඉන්නවා. අපි මම පපා එක කතා කරලිමු නේද ගුරුතුමනි? ආ යා යා යා. මොකද හිතන්නේ? අද සුපර් ඩාන්සර් අද මේ වේදිකාවේ අග්‍රගණ්‍ය නර්තනය මේ වඩ පිට මෙඩල් එක ලබා ගත්තා. මොකද හිතන්නේ අම්මට? ඇත්තටම සන්තෝෂයි. ගොඩාක් ලොකු සන්තෝෂයක් තියෙනවා. ජැක්සන් සර් කිව්වා හරි. කියන්නේ ආ වීඩියෝ එකක් බැලුවත් අසේක දුවගේ එකක් තමයි බලන්නේ. ඒ විදිහට තමයි අින්ද හදන්නේ නටන්නේ. මම හිතන්නේ එයාගේ මුළු ජීවිතේම නැටුම් වලටම තමයි යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඔක්කොම නැටුම් වලින්. ඇත්තටම ඉතින් ඒකේ ප්‍රතිඵල අද මම දකිනවා. අමාර පුතෙක් ඉන්නවද? නෑනේ. හිටියනම් ෂුවර් එකට මාව ෆලෝ කරන්න. නෑ මට ඒ කතාවෙන් තේරුණා. හොඳයි මාතක ඉන්නවා මීළඟට තරඟ වදින සුදානමින් ෂහරා අමන්දි. මොකද කරන්නේ නැද්ද? කන්ටෙම්පරරි ඇක්ට් එකක්. හොඳයි. අපි එහෙනම් බලමු අද දවසේ ෂහරා අමන්දි වජිර සමග මොනවා කරාද කියලා. ගුඩ් ලක්. Hero Super Danza Season 2 Super 24 Shehara Samaga Vajira
චහරා වජිර හීනයක් දැක්කා වගේ. හරි ලස්සනයි විෂුවල්ස්. ඒ කියන්නේ ඇහැ අපිට තියාගෙනම ඉන්න හිතුණා. ඒ කියන්නේ ටීවී ප්‍රොඩක්ෂන් එකකට ඕනි විෂුවල් බියුටි එක වජිරව හොඳට හිතලා තිබ්බා. පුතා එක නටනකොට ඔයා අමුතු ලිෆ්ට්ස් කරා පුතා, අමාරු ලිෆ්ට්ස්. ඒවට යනකොට පොඩ්ඩක් තව ලයින් එක ගැන ලංගින්නක මං හිතා හිටී දැන් මේ අවුරුදු 12 13 ඉන්න මේ ළමයා අවුරුදු 16ක් 17ක් වෙනකොට අසේක වගේ නටන්න පුළුවන් ගතියකට එනවා. ඔයාට එදාට තමයි ඔයාගේ සම්පූර්ණ ටැලන්ට් එක පෙන්වන්න හම්බෙන්නේ. Well done. Thank you sir. චහරා හීතල දැනෙනවා දැනෙනවා වගේ නේද? සීතල වින්ටර් ක්ලෝස් ගෙනවා නේද? වින්ටර් ක්ලෝස් දාගන්න ඕනි වගේ නේ හැඟීමක් නේද? එකල වයින් වීදුරුවකයි චීස් කෑල්ලක් ළඟලා තියෙන ඒ වගේ නිකන් ෆීලිං එකක් එනවා නේද නිකන්? මන් දන්නේ නැහැ මට නම් ආව මගේ තරුණකම ඉඳන් දන්නේ නැහැ. ගුරුජි ගුරුජි ඔයාගේ වයස කීයද? 13යි. ඈ 13යි. ඇයි 13? එහෙම මේ ලෝකයක් ඉස්සේ ප්‍රසිද්ධියේ මේ වයස අහනවද? නැවතිලා තියෙන්නේ දුවන්නේ නැහැ ඒක. නැවතුණා නැවතුණා එක දැනකදී නැවතුණා මොලේ දැන් බලන්න මෙච්චර පෑදිලිව කියලාද මේ පිළිගන්නේ? හරි කවන්නේ එහෙම ලෝකයක් ඉස්සරහටම අපහස්තාවයට පත් කරන්නේ නැහැ. මම නිකන් නිකමට වගේ ඇහුවා අත්ත කියනවා. මම නිකමට ආන්න කරා අතන ඉන්න වෙලාවක. ආන දේවල් නේද අතන ඉන්න වෙලාවක. හොඳයි අපි අද වෝට් කරන විදිහක් කියමු නේද? අනිවාර්යෙන්. මගේ නටුම හොඳ නම් HSD හිස්තැනක් SA ලෙස යොදා 7766 ඇකිතාක් SMS කරන්න. යේ! අනිවාර්යෙන්ම ෂහරට ඔබේ මනාපය. ෂහරට ෂහරගේ ඩාන්ස් එකට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් අර කිව්ව විදිහටම HSD හිස්තැනක් SA කියලා ටයිප් කරලා 7766 ඇකිතාක් වෝට් කරන්න. ඒ වගේම තමයි අන්තර්ජාලය ඔස්සෙත් මනාපය පළ කරන්න පුළුවන් www.hirutv.lk www.hirusuperdancer.lk කියන වෙබ්සයිට්ස් වලින් ඔබට පුළුවන් මේ දෙදෙනාව ඉදිරියටම අරන් යන්න. යූ සුළුව ක්‍රියාත්මක වෙන්න බොහොම ටික වෙලාවයි ශල්ලි තියෙන්නේ නේද? මේ සියලුම දෙනා දක්ෂයින් ඉදිරියට යවන්න ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔව් අපි ෂහරගේ නිවසේ කට්ටිය. ෂහරගේ තාත්තා ඉන්නවා ගුරුජි. තාත්තා මොකද හිතෙන්ටි? හොඳ කමෙන්ට් එකක් හම්බුණා. ගොඩක් සන්තෝසයි. ඊට වැඩිය දෙයක් අලුත් දෙයක් අද කළා. තව ඉස්සරහට තවත් දෙයක් කරා. ඒවට සර්ට නම් සර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හෙට උදේ 8 වෙනකන් තව පොඩි වෙලාවක් තියෙනවා. ඒ වෙනකොට HSD ස්තනක් SA ලෙස යොදා 7766 SMS කරා. යේ! මොදන් අපි ඊළඟ අක්ට එක යන්න. අනිවාර්යෙන් අපි බලමු. දැන් තරගයේ ඉතාමත්ම තීරාත්මකයි උණුසුම්. ඊළඟ කවුද ජෝඩුව එන්න ඉන්නේ බලාගෙන? ඔයස් ඊළඟ ජෝඩුව ඉන්නවා මං හිතන්නේ. අනේ මන්ද නැ කපයිද අපිව? නිලංග වැඩ දෙන්න නේ ලෑස්තිය. එහෙනම් ඕල් ද බෙස්ට් කෞෂි සමග නිලංග ජය වේවා. ඕල් ද බෙස්ට් දෙන්නටම. Hero Super Dancer Season 2 Super 24 Nilanga Samaga Kaushi
මං දැනගත්ත කඩු ටිකක් අරගෙන කවුරු මරා ගන්නවා තමයි කියලා. ආ මේ දවස්වල හරි භයානකයි මේ කඩු සෙල්ලම්. ප්‍රෝග්‍රෑම් එකක් හැටියට, කම්පිටිෂන් එකක් හැටියට, ටීවී ප්‍රෝග්‍රෑම් එකක් හැටියට අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මොනවා වුණත් මේ ළමයින්ගේ තියෙන දක්ෂතා තුලින් එන්ටර්ටේනින් ප්‍රෝග්‍රෑම් එකක් එනවා කියන එක. මම හිතන්නේ ඒ පැත්තට දෝ කෞෂි ඔළුව ගිහිල්ලා මම හිතන්නේ එන්ටර්ටේනින් පැත්තට පොඩ්ඩක් ඇක්ට් එකක් හිතලා තිනවා. වෙරි ගුඩ් එන්ටර්ටේනින් ඇක්ට්. සලා මං කැමති ඔදෙනගේ කොස්ටියුම් එක. හරිම ග්ලැමර්. හරි ලස්සනයි. Thank you madam. අනිත් එක මට හරි සතුටුයි නිලංග දැන් හොඳ පහතරට නැට්ටුවෙක්නේ. එයාගේ ඇඟේ තියෙන්නේ ඒකනේ. නමුත් මේ ස්ටයිල් එක එයා හොඳට ප්‍රගුණ කරලා තිනවා. එයා හොඳට උගන්වලා තිනවා. අනිත් එක අර ස්ලෝ මෝෂන් ගත විදිහ හරි ලස්සනයි. වගේ කැලිටියකුත් එක්කහ කරගත්ත නම් තවත් හොඳයි කියලා මට හිතුණා. රොබින් හුඩ් නින්ජා බවට පත් වෙලා අන්තිමට ISIS කාර්යයක් වෙලා ඉවර වුණා. පෙර අපර දෙදිගම හැකියාවන් තියෙනවා කියලා ඔප්පු කරපේක තමයි ඊයේත් අදත් අතර කෞෂි කරුණු ලැබුවේ. කෞෂිකෙන් ඒකට ලැබුණේ ලොකු අනුප්‍රාණයක්, අනුග්‍රහයක්. එන ගුරුවරයාටයි ගෝලයට දෙන්නටම බොහොම අපි සුබ පතනවා. Thank you sir. ඇත්තටම ගුරුජී ඔයාලට හිතෙන්නේ නැද්ද මේ දෙනව දැක්ක මොන වගේ ෆීලිංග්ස් එකක් දෙන්නේ කියලා? ඇත්තටම කාවේක පුතා මම ෆීලිං එක කොහොම වෙතත් කිරි ගහට ඇන්න වගේ මං කියන්නම් මේගොල්ලෝ ගැන නියම සාත්‍රයක්. ඒ මොකද්ද? මේ දෙන්න අනිවාර්යයෙන්ම එක්ක කඩු ගන්නා වෙන්න ඕන නැත්නම් කඩවත වෙන්න ඕන. ආ ඒයි එහෙම කියන්නේ. ඒ කඩුනේ මේගොල්ලෝ භාවිතා කරන්නේ. ඔයාගේ කාලේ එහෙම කඩු තිබුණේ නැද්ද? අපෝ තිබුණා. අපි වගේ කොස් කෙටුවානේ. කොස් රයිට් නිලංග ඔන්න අවස්ථාව තියෙනවා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ඔයා වෙනුවෙන් විනිශ්චය ලබා දෙන්න කියලා කියන්නේ ඔයාගේ කටින්ම. මගේ අද නර්තනය හොඳ නම් මාව ඉදිරියට යවන්න ඕන කියලා හිතනවා නම් මාව ඉදිරියට යවන්න HSD හිස්තැනක් NT ලෙස ටයිප් කර 7766ට හැකිතාක් SMS කරන්න මාව ඉදිරියට යවන්න. අනිවාර්යෙන්ම ඇත්ත කිව්වා කතාව ඇත්ත. හරියට පැහැදිලිව කතා කරලා කිව්වා. හරියටම කිව්වා. අපිට ඉතින් මේ රස්සාවෙ විශ්‍රාම යන කාලේ ඇවිල්ලා කියලා දැන් මම මට හිතෙනවා ඉතින්. හරි සතුටුයි. කමන්නේ අපෙන් පස්සේ પરම්පරාවක් මේක බාර ගන්න ඕනේ. ඒකට සුබපතනවා. HSC හිස්තැනක් NT කියලා සඳහන් කරලා 7766ට හැකිතාක් ඔබගේ ජංගම දුරකථන ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ඔබේ විනිශ්චය ලබා දෙන්න. හැබැයි ඔබට කාල වේලාව තියෙන්නේ හෙට උදෑසන 8 දක්වා පමණයි. ගුරුජී අපේ ලංකාවෙන් එළිය ඉන්න කටියට පුළුවන් අවස්ථාව. අනිවාර්යෙන් ලංකාවේ අයට වුණත් තමන්ගේ මනාපය පළ කරන්න අන්තර්ජාලය ඔබ භාවිතා කරනවා නම් අපේ නිලංගට එහෙම නැත්නම් අපේ කෞෂිට www.hirutv.lk එහෙම නැත්නම් www.hirusuperdancer.lk කියන වෙබ්සයිට්ස් වලින් මේ අයට ඔබේ මනාපය පළ කරන්න පුළුවන්. තාත්ත මොකද හිතන්නේ? ඇත්තම සතුටුයි. වනේ මේ පිපිල මල් පර වෙලා වනේම පර වෙලා යන නොදී මේ වගේ එළියට අරගෙන හිරු ආයතනය කරන සේවය ගොඩක් හොඳයි. තව ඉදිරියට ගෙන යනවා නම් පුතාට SMS කළා ඉදිරියට ගෙන යන්න කියලා මම අපේ ලංකාවසි සිළු දෙනාගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. ඕකේ ඔන්න බස් දෙන්නම ආරාධනා කරනවා යන්න කියලා. ඇත්තම ගුරුජී අද දවසේදී අපේ අවසාන තරඟ කාර්ය මේක මං හිතන්නේ මෙයක් ලේසි පාසු කෙනෙක් නෙවෙයි නේ. එයාත් මං හිතන්නේ අපේ විනිශ්චය මණ්ඩලයේ නොමද ප්‍රසාදයට ලක් වෙච්ච කෙනෙක්. But I like her. කොටයි. කොටයි නම් ඉතින් ආය ආන්න දෙයක් නැහැ ඉතින්. වැඩේ කොට. ආය නැ security තමයි. ශර. ඊයේ දවසේ හොඳම පර්ෆෝමර් විදිහට මෙඩල් එක ගත්ත නේත්මි තමයි අද දවසේ යගේ නර්තන ආචාර්යවරයත් එක්ක අවසාන තරඟකාරී හැටියට දවසේ තරඟ වදින්නට නියමිත ඉන්නේ. අපි බලමු අද දවසේ ඉතය වාසනාවන්ත වේවිද කියලා. කෝල් මෙඩල් එකක් ගන්න බලමුද? එහෙනම් මේ නෙත්මි සමග ප්‍රදීප්.
Hero Super Danza Season 2 Super 24 Let me samaga Pradeep Apu ithara nila ipawala de inne ee gari jutta dala balam මෙතයි ප්‍රදීප දෙන්නත් ගැන දින දෙන්නටම එක වගේ විසේ තියෙනවා වේග රිද්ම මේ බොලිවුඩ් ඩාන්ස් එක හරිම ජවයකින් යුක්ත සිත් හිතාගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා ඉඳලා ගුරුවරයාට ගෝලයා ගැනත් ගෝලයාට ගුරුවරයා ගැනත් තියෙන මේ පුහුණුවේ විශ්වාසය නිසාම මිසක් මේ වගේ අනතුරුදායක දේවල් කරන්න බෑ ප්‍රදීප් ඔය හරි රිලැක්ස් වගේ මූමන්ට්ස් වකරන්ට වගේ ඇඟ ඇතුලෙන් එන දේ හරියට පේනවා අපිට. ඉතින් ඔයා මේ දරුවත් එක්ක මේ වගේ අමාරු දේවල් කරන්න කොච්චර ප්‍රැක්ටිස් කරන්න නැද්ද නේද? පුතාට ඉදිරියටම යන්න සුබපතනවා. මනත් සපෝට් එකක් දෙනවද මේකට? ඔව් අපිට දෙදෙනෙකුට දෙන්න පුළුවන්.
එනිසා මේ දෙන්න තාම සුදුසුයි අපට මේ කොලේලි දල්ලන්න. එන මොනාට තවත් බලයි අපි දල්. දෙවනි ගෝල් මෙඩල් එක හිමි කරගත්තා net me අනිවාර්යෙන් ඒක හිමි විතරක් නෙමෙයි ගුරුචි ඊයේ දවසේ net me best performer ඊයේ තුරා ඒක පිටිපිට දවස් දෙකම අපි එතකන් ආරාධනා කරමු කවුද අපි ආරාධනා කරන්නේ දුෂ්‍යන්ත වීරමන් මහතා ඔබටයි මේ ආරාධනා ඉදිරියට යනවා නම් HSD හිස් තැනක් එන්නේ යොදා 7786ට හැකිතාක් SMS කරන්න. ඔව් netmi ගෝල් මෙඩල් දෙකම ගත්තා වගේ නෙමෙයි netmi ඉදිරියට යවන්නේ ඔයාලා. ඉතින් අනිවාර්යයෙන්ම netmiට වෝට් කරන්න හෙට උදේ 8 වෙනකම් වෝට් කරන්න පුළුවන් HSD හිස් තැනක් NA කියලා ටයිප් කළා. හැකිතාක් SMS ගන්න 7766 ඒ වගේම තමයි අන්තර්ජාලය ඔස්සේ ඔයගලට මන අපේ පළ කරන්න හැකියාව තියෙනවා. අනිවාර්යෙන් අපේ ගුරුතුමාවත් මේ පුංචි බට්ටි ගෝලයවත් ඉදිරියට යවන්න ඔබට පුළුවන් ඔබේ SMS මනාපෙන් අන්තර්ජාලය ඔස්සේ ඔබේ මනාපය පළ කරනවා නම් www.hirutv.lk එහෙම නැත්නම් www.hirusuperdancer.lk කියන වෙබ්සයිට්ස් වලින් ඔබට පුළුවන් ඔබේ මනාපය පළ කරන්න. කාලය බොහොම සීමිතයි. ඔබට පුළුවන් ඒ කාලය භාවිතා කරලා ඉක්මනින් you සුලුව මේ මොහොතේ සිට ඔබේ මනාපය පළ කරන්න අපේ මේ පුංචි නැට්ටුවන්ට. ඔව්. netmi තාත්තේන මොකද දෙන්නේ අද දවසේදී තොන්න දෙවෙනි වතාවට netmi best performer medal එක ගත්තා සතුරුනම් කියලා නිම කරන්න බෑ ඉතින් මම හිතන්නේ අපි සහයෝගය දුන්නා විතරයි ඒ ගුරුවරු සියලු දෙනාම තමයි එකතු වෙලා මෙයාගේ මේ සියලු මේ තත්ත්වයට එන්න වැඩ කටයුතු සැලැස්සුවේ ඉතින් එතුමාලට බොහොම ස්තුතියි ඉතින් ගොඩක් සතුටුයි කියලා තමයි කියන්න තියෙන්නේ Right on ayena gadratri di dakshin hay denama shulangiya prekshaka obe vinishya venue me prasanga vedikawa mata unge narthana dakshatawa idiripat kara awasan heta udasana 8 dakwa pamanai oba sieluma denata awasthawa tibenne oba kematima dagakara punchi nattuwata obe vinishya laba denna me sudanam wenne oun keseda me vedikawa bawitha kale kiyana aakare nawatha warayak obata matak kara denna උණුසුම් තරගකාරී වටයක් අද රාත්‍රියේදී නිමාවට පත් වෙනවා. තවමත් ඔබට අවස්ථාව තිබෙනවා ඔබ කැමැතිම දඟකාර පුංචි නැට්ටුවට ඔබේ විනිශ්චය ලබා දෙන්න. ඊයේ රාත්‍රියේදී මොවුන් තනි තනිව ඔවුන්ගේ නර්තන දක්ෂතාව ඉදිරිපත් කෙරුවා. අද රාත්‍රියේදී ඔවුන් ඔවුන්ගේ නර්තන දක්ෂතාව ඉදිරිපත් කරේ ඔවුන්ගේ නර්තන ආචාර්යවරයා සමග. ඔබට හැකියාව තිබෙන්නේ හෙට උදෑසන 8 දක්වා පමණයි ඔබ කැමැතිම දඟකාර පුංචි නැට්ටුවට ඔබේ විනිශ්චය ලබා දෙන්න ශාලනී. ඔව්. ඉතින් හෙට දවසේ ඒ ඔබ ලබා දෙන තීරණයෙන් තමයි ලබන සතියේ මොවුන්ගෙන් කවුද ඉදිරියට යන්නේ කවුද ඉවත් වන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම තමයි කාවෙන් අද දවසේදී best performance දෙකක් තේරුණා. අගසිතා කවිඳු ඒ වගේම අපේ netmi සමග ප්‍රදීප්. ඒකෙන් කියවෙන්නේ නැහැ ඔවුන්ට ඊළඟ වටේට යන්න අවස්ථාව හිමි වෙනවා කියන එක අනිවාර්යයෙන්ම ඔබේ මනාපෙන් තමයි ඉදිරියට යන්න ලැබෙන නිසා ඔවුන්ට මනාප පළ කරන්න නැතුව නම් ඉන්න එපා නේද? ඔව් නැවත වාරයක් අපි ඔබට මතක් කර දෙන්නම් කෙසේද මොවුන්ට ඔබේ විනිශ්චය ලබා දී යුත්තේ කියලා ඔබ කැමැතිම දඟකාර පුංචි නැට්ටුවා ඉදිරියට යවන්න ඔබ කැමති නම් කළ යුත්තේ HSD හිස්තනක් ඔබ හිතනවා නම් ශහරා අමන්දි කියලා HA කියලා සඳහන් කරලා 7766ට ඔබේ විනිශ්චය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිලංග තිසරණන් HSD හිස්තනක් NT කියලා සඳහන් කරලා 7766ට ඔබේ විනිශ්චය ලබා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ කැමති නම් netmi ආශිංසනාව ඉදිරියට යවන්න කළ යුත්තේ HSD හිස්තනක් NA කියලා සඳහන් කරලා 7766ට ගුරුජි අපේ ගෞරවනීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අවස්ථාව දෙමිනා
ඕනෑම ජංගම දුරකතනයක් ඔස්සේ ඔවුන්ගේ මිනිශ්ෂ ලබා දෙන්න. මේ පැත්තෙන් ඉන්න අගසි අගසි දෙවුනිම නම් ඔබ ආදරය කරන්නේ HSD හිස්තනක් AD කියලා ටයිප් කළ 7766ට හැකිතා කෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පියුමි නම් HSD හිස්තනක් PD කියලා ටයිප් කළ 7766ට හැකිතා SMS කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔසඳ නම් HSD හිස්තනක් OB කියලා සටහන් කළා 7766ට හැකිතා SMS කරලා ඔවුනු ඉදිරියට යවන්න ඔබට හැකියාව තියෙනවා. ඔය ඒ වගේම ඔබට අන්තර්ජාලය භාවිත කරලා මේ පුංචි නැට්ුවන් සහ මේ ගුරුවරු මේ සිනු දෙනාම යවන්න පුළුවන් මේ අන්තිම 24 දෙනාට ඇවිල්ලා ඉන්න කට්ටියනේ. ඒක නිසා ඔබට වගකීමක් තියෙනවා මේ 24න් මේ අය ඉදිරියට අරගෙන යන්න. ඒකනේ කැපෙනවා කියලා කිව්වනේ. ඔව්. ඒක නම් ඇත්තට හොඳ නැති වැඩක්. එහෙනම් ගෙදර ගිහින් උන්. ආ මොකක් කර කරමු? ඒ නිසා කැපෙන්න දෙන්න එපා. හැම දිනකටම හොඳට වෝට් කරන්න අපි බලමු. එමනම් www.hirotv.lk එමනම් www.hirosuperdance.lk කියන වෙබ්සයිට් වලින් ඔබට පුළුවන් මේ අයට ඔබේ මනාපය පළ කරන්න. හොඳයි එසේනම් අද රාත්‍රියේදී අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා ලබන සතියේදීත් අපි එන්නේ ඔබේ විනිශ්චය සමගින් ඒ වගේම තරඟකාරී උද්වේගකාරී රාත්‍රියක් සමගින් අපි ඔබව හමුවන්න එතෙක් ඔබේ මතකයේ රඳවා තබා ගන්න දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසංගික නර්තන අවකාශයේ අසම සම රියැලිටි ටෙලිවිෂන් සන්නාමයයි මේ හීරෝ සුපර් ඩාන්සර් සීසන් 2.